ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 දස දහසක් ලෝක ධාතුව කම්පාවට පත් කරමින් කාලය දීපය දේශය කුලය මව බලමින් තෝරාගත් දීපය ජම්බු ද්වීපයේද දේශයේ කපිල වස්තුවද කුලේ ශාක්‍ය රාජකුලයේද මව මහා මායා මෞද වෙමින් දේව මිනිසුන්ගේ ප්‍රීති ഘോഷා මැද්දේ සියලු සතුනට උපන් දාම යහපත සිත සාන්තිය සලසමින් මේ ලෝකෙට කලාතුරකින් පහළවන්නා වූ අති දුර්ලභ මහානීය වූ බෝසත් උප්පත්තිය සිදු දේව බමුණගේ ගෞරවාර්ධරේට අදත්පත් තිබෙන පූජනීය භූමිය වෙන ඒ බෝසත් උපත සිදු ලුම්බිනි සාල වනෝද්‍යානයයි මේ දැන් අපේ නෙත්තබියස දර්ශනය වන්නේ සාදු සාදු අපේ මහ බෝසත් උතුමන් සත් පියවර තෙබ බිම ඒ නෙළුම් මල් මතු බිම ජල ධාරා සීත උණුසුම් ලෙස මතු බිම අකලට සල් මල් පිපි සුවඳවත් වූ බිම දේව් බඹුන් දස දහසක් ලෝක ධාතුවේ සිට පැමිණ වන්දනා කළ බිම මම සරණ ගිය ඒ ශාස්ත්‍රෝ අප ගෞතම මුනි රජුන් මෙලොවට පහළ වූ බිම සත් පියවර තබා සිංහනාද කළ බිම මම දෝත නළල තබා වන්දනා කරනවා කියලා හිතාගෙන හිත පහදවාගෙන සිත් තුටින් වන්දනා කරන්න ඒ දුර්ලභ බෝසත් උපත සිදු ඒ ලුම්බිනි සාල වනෝද්‍යානයේට ඒ උතුම් පිම්බිමට මාගේ নমස්කාරය වේවා මායාසුතෝ සුගතසා කියසිහනාතෝ जातक कने सपद सा मई चंकमित्वा यस्मिन्नुदीरै गिरिन् वरलुं दिनिन्हि සංජාත චේතිය මහං සිරසා නමාමි මායා බිසෞගේ කුසින් වැඩි පෝසතානෝ ඒ මොහොතෙදී පියවරින් සක්මන් කළෝමි විහිදූ මිහිරි සිහනදින් ලුම්බිනි උයන්හි ඒ ජාත චේතිය උතුම් සිරසින් වඳිම් මං සාදු 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 ඒ අසිරිමත් බෝසත් උපතත් සමගින් කපිල වස්තුව ඉතා අලංකාර භූමියක අසිරිය ගත්තා ඒ බෝසත් පුතු පිළිගන්න ඉතින් අපි දැන් දකින්නේ ඒ සම්බුදු පුතුන් වැඩ සිටිය ගිහි ජීවිතයේ ගත කළ කපිල වස්තු පින්බිම අපේ මහ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් මාලිගා තුනක් සමග
අලංකාර උද්‍යාන පිහිටීමේ භූමියේ අද නම් නටඹුන් පමණක් ශේෂ වී තියෙනවා. අනිත්‍ය ධර්මක යථාර්ථය අපට පසක් කළ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ධර්මයේ ඒ ධර්මතාව සියසින් දකින මේ මොහොතේ ඒ පින්වන්ත රාජකුමාරයා සතුටින් ගත කළ ඒ කපිල වස්තුව ඒ විතරක්ද සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ඥාතින්ගේ මාණය සිදපිත දැමීමට යමා මහ ප්‍රාතිහාර්ය පෑය ස්ථානයේ සම්බුදු රජුන් පරිභෝග කළ ස්ථානයේ ආනන්ද නන්ද රාහුලාදී උතුම් ශාක්‍ය කුල පුතුන් සසුනට දායාද වූ ස්ථානයේ මහා ප්‍රජාපති ගෞතම යශෝදරා උත්තමාවිය වැනි උතුම් උත්තමාවියන් ගිහි ජීවිතය ගත කළ ස්ථානයේ මායා බිසව කලුරිය කළ ස්ථානයේ වගේම සොදවුන් රජුන් අරහත්ත්වයට පත්ව පිරිණිවි වැඩියේ උතුම් කපිල වස්තු පින්බිමද මම සිරසින් වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා.